රටේ දේශගුණ රටාව අනුව යල යනු මහට සාපේක්ෂව කරල හොඳට පැහෙන කන්නයක් නොවේ. එහෙත් මෙවර යලේදී විමෝල් හිමියන්ගේ කරල නම් හොඳටම පැහෙනු නොඅනුමානයි. ඊට මඟ පාදා දී තිබෙන්නේ වී අලෙවි මණ්ඩලයයි. ඒ තමන් සතු වී කිලෝග්‍රෑම් ලක්ෂ 50කට අධික තොගය කුණු කොල්ලේට අලෙවි කිරීමට තීරණය කරමින් එම තොගයෙන් හරි අඩකටත් වැඩි ප්‍රමාණයක් ගබඩා කෙරී ඇති අම්පාරේ ගබඩාවලින් කුණු කොල්ලේට වී අලෙවි කිරීම අද ආරම්භ වුණා. මණ්ඩලයේ සභාපතිවරයාගේ මේ ලිඛිත නියෝගය අනුව මණ්ඩලය 2021-22 මහා සහ 2022 යල කන්නේදී රුපියල් 120කට මිලදීගත් නාඩු වී කිලෝවක් අලෙවි කළ යුත්තේ රුපියල් 80කටයි. රුපියල් 120කට මිලදීගෙන කාලයක් ගබඩා කර තබා ගැනීමේදී තෙතමනය ඉවත් වී බර අඩුවන බැවින් එම වී කිලෝග්‍රෑමයක මිල මේ වන විට රුපියල් 123ක් පමණ විය යුතුයි. එබැවින් නාඩු වී අලෙවිය හරහා සිදුවන පාඩුව රුපියල් කෝටි 19 ඉක්මවනවා. ප්‍රශ්නගත නාඩු වී තොගයෙන් කිලෝග්‍රෑම් ලක්ෂ 15ක් බෝල වී ගණයට අයත්. බෝල වී සඳහා ඉහළ ඉල්ලුමක් පවතින හේයින් ආණ්ඩුව ඉදිරියේදී ඉහළ මිලක් යටතේ ගොවීන්ගෙන් බෝල වී මිලදී ගැනීමට තීරණය කර තිබෙනවා. එහෙත් මණ්ඩලය තමන් සතු බෝල වී තොගයද අලෙවි කරන්නේ සාමාන්‍ය නාඩු වී ගණය යටතේයි. සභාපතිවරයාගේ මේ නියෝගය අනුව ඉතා ඉක්මනින් මණ්ඩලයේ ගබඩා හිස් කළ යුතුව තිබෙනවා. කුණු කොල්ලයට වී අලෙවි කිරීමට නියෝග ලබා දෙන මේ ලිපියේ සඳහන් වන්නේ මණ්ඩලය රාජ්‍ය බැංකු දෙකකට ගෙවිය යුතු ණය සහ පොලිය කඩිනමින් පියවිය යුතු බවයි. මේ තොගය සහල් කර සතු සහරහා වෙළඳපොළට නිකුත් කිරීම වැනි උපාය මාර්ග අනුගමනය නොකිරීම හා මේ තොගය ටෙන්ඩර් කැඳවා අලෙවි නොකිරීම සැලකීමේදී පෙනී යන්නේ මණ්ඩලයේද සහල් මාෆියාවේ ඉත්තෙකු වී ඇති බව නොවේද? හොඳින් වියළුණු වී තොගයක් කුණු කොල්ලේට මිලදී ගනිමින් සිටින මෝල් හිමියන් මේ දිනවල නෙළමින් පවතින අස්වනු තුට්ටු දෙකට දැමීම වැළකිය හැකිද? කෘෂිකර්ම අමාත්‍යතුමනි, මේ ඔබේ අවධානය පිණිස.